අපි රටේ ජනතාව තාම උදේ ඉඳන් රැ වෙනකන් දිගු පෝලිම්වල. රටේ ගෑස් හිඟයි. අපි රටේ දෛනික ගෑස් පරිභෝජනය මෙට්‍රික් ටොන් වලින් ගත්තම 1300ත් 1400ත් අතර වෙනවා. සිලින්ඩර් වලින් ගත්තම 60000ත් 70000ත් අතර ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මේ වන විට වෙළඳපළට නිකුත් කරන්නේ ඉතා සීමිත ගෑස් ප්‍රමාණයක්. ඉදිරි දිනවලදී ගෑස් නෞකා කිහිපයක්ම දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් ජනතාව නම් තාමත් දිගු පෝලිම්වල. පුදුමය කියන්නේ මේ ගෑස් පෝලිමක සිලින්ඩර් කරතියන් හිටගෙන ඉන්න එක මැති ඇමති කෙනෙක්වත් දැක්කේ නැති එකයි. ගෑස් නැහැ, ලාම් තෙල් නැහැ. තමයි ගෙදර බඩගින්න ඉන්නවා. කවුද මේ මිනිස්ටර්ලා ඇවිල්ලා පෝලිමේ ඉන්නවද නැත්නම් ජනාධිපති ඇවිල්ලා පෝලිමේ දුප්පත් අය තමයි මෙතන පෝලිමේ ඉන්නේ. ගෑස් එනවයි කියනවා, ගෑස් නැහැයි කියනවා. ඊට පස්සේ ඉතින් ආයි යනවා. ඊට පහු ඉඳ ආපහු එනවා. දරුවෝ ගෙවල් වල දාලා කණ්ඩ බොණ්ඩ වෙන්න විදියක් නැහැ. මහතුරුන්ට රස්සාවට යන්න විදියක් නැහැ. මොකද්ද මේ ජීවිතේ? අපි දීපුවාට අපිට ගහන්න ඕනේ මේ. ඡන්දේ දීලා අපි දිනලා දුන්නට. හැමදාම මේ පෝලිම අපිට පුරුදුයි දැන්. තව ඉස්සරහටත් එනවා අපි. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් ගෝල ගෑස් සෝනතරම් තියෙනවා. මෙතනට මම බලන රටේ ජනතාව තමයි ඡන්දේ දුන්නේ. රටේ ජනතාවම මැරෙන්නේ. ඇමති කියනවා ගෑස් පෝලිමක් නැහැලු. මේ නැව් තියෙනවා, මේ නැව් තියෙනවා. නැව් නම් තියෙනවා මූ දේ ඕනතර. නමුත් ගෑස් නැහැ අපිට. කොයි පක්ෂය අවතර අපිට වැඩක් නැහැ. දුප්පත් මිනිහා දුකේ. අපි දැන් පාන්දර හතර ඉඳලා ඉන්නවා. කොස්සෙන් තමයි දෙන්න තියෙන්නේ. උදේ පාන්දර ඉඳලා ඉන්නවා. ආ කාණ්ඩුව නම් වැඩක් නැහැ. එතකොටම අපි නම් ඡන්ද දාන්නම නැහැ ඒගොල්ලන්ට. ගෑස් නැති නිසා දැන් භූමිතෙල් ගන්නත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා. මේ ගෑස් එක දවසක රිසූ කරා කියලා කියන්නකෝ ගෑස් එක ආපහු සෙඩ් එක වැඩ කරන කෙල්ලේ විලා ලේබලය කඩනවා. කඩලා බ්ලැක් එක විකුණනවා මේගොල්ලෝ. ලාමුදලු දෙන්න. දැන් අතරේ ඉඳලා පොලිමේ හිටියන් පස්සේ දැන් පෑපාක් පෑකයක් පොලිමේ හිටියන් පස්සේ දැන් ඇවිල්ලා කියනවා ලාමුදල් නැහැ කියලා. මේ මැනේජර්ට දන්නේ නැද්ද ලාමුදල් කොච්චර තියනවද කියලා? ඊයේ දෙකේ ඉඳලා ඉන්නවා. ඊයේ නෑ අතවලේ අතවලේ කියලා මිනු නැහැ කියලා. උදේට එන්නේ කිව්වා කොහොමද කියලා. ඒකත් දියලා අපි පරිප්පු කනවා වෙන මොනවා කියන්නේද ඉතින් බඩු නැහැ. ඒ පාන්දර අතරට තෙල් දෙන්න අනිවාර්ය දෙන්න කියලා මැනේජර් කිව්වා. දැන් එහෙම නැහැ. තෙල් නෙල්ලු. ඊයත් රස්සාවක් නැහැ, අදත් රස්සාවක් නැහැ. එමදාම මේම පෝලිඳ ඉඳලා නිකන් යන්න බෑනේ. අපිට මේකේ මොනවාරි කරලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.